Vappura pasalossaka pohoya davasa vassana samaya hamara kota vasvasu maha sangaratne visheyi katina chivara pooja kirima arambha karana pohoya davasa adai metan patan api hamadanama ape gamwala ape gama avata tibena viharasthana venuen katina pinkam sidu kirima sandaha yuhusuluwana maseya arambha wenawa අපි හැමදෙනාම කටිනයට සහභාගී වෙන්නේ බොහෝම පිංසිට ඇතිව. අපි දන්නවා කටිනානිසංසය. කටින පිංකම් සඳහා දායක වීමෙන් ලබන ආනිසංස අතිමහත් කියා අපි හැමදෙනාම දන්නවා. ලොකු කුඩා බොහෝ දෙනෙක් ටිකෙන් ටික දැනුවත් වෙනවා. අද හරියටම ඒ ගැන දැනගන්නට කටිනානිසංසය දැනගන්නටත් ඒ වගේම කටිනයට ගැරහීමෙන් ඇතිවන විපාක මොනවාද කියා දැනගන්නටත් යුගාසන කාව්‍යමය ධර්මදේශනාමය කාලය අද අපි වෙන් කරන්නට කල්පනා කරා. මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථානයේ උමං විහාරයට ප්‍රවිෂ්ඨ වෙන ස්ථානයේ බෝධිහාමුදුරුවන් අභිමුව සිට යුගාසන කාව්‍යමය ධර්මදේශනාවෙන් කටිනානිසංස සහ කටිනයට ගැරහීමේ විපාක පිළිබඳව මනරම් වූ යුගාසන කාව්‍යමය ධර්මදේශනාවක් ගෙනීම සඳහා අපගේ ගෞරව ආරාධනාවෙන් වැඩම කොට සිටින අතුරුගිරිය දම්දිය අසපුවේ නිර්මාතෘ කාව්‍යශ්‍රී කාව්‍යවිශාරද පූජපාද අපේ මස්සැන්නේ විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අතුරුගිරිය දම්දිය අසපුවාසී කාව්‍යශ්‍රී හැද්දෑවේ නාලක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් සාදුකාරදී අපි ආරාධනා කොට සිටිනවා මෙතෙන් පටන් යුගාසන කාව්‍යමය ධර්මදේශනාව ආරම්භ කරන ලෙසට අවසරයි ස්වාමීනි. හොඳයි, නැවතත් සාදුනාදයක් පවත්වමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සසරක දුකට තමනුවනින් වැට බැන්ද බුදු බව ලබාගෙන මාරුවාගේ බාලසිංද සිහියට නාගා
ඉමලොවුතුරු ගුණ කන්ද නමදිමු පාලමු කොට මුනිපා අරවින්ද දුරු කොට හරින සිත තුල අකුසල් කන්ද පාපයේ අඳුරු සෙවනැලි මාන සින්බින්ද නිවනින් නිවෙන මාවත සිතු වම් ඇන්ද නමදිමු දේවැනි කොට සාදහම් මාකරන්ද මහබඹු පවා සිරසින් පායෝගවැන්ද කහවත දාරාගෙන සාසුනට හිත බැන්ද සිල්ගුණ දාරාදුරලන අකුසල්නින්ද නමදිමු තෙවැනි කොට මහසඟ ගුණ කන්ද ඉද මෝදති පෙච්ච මෝදති කත පුඤ්ඤෝ උභයත් මෝදති සෝමෝදති සෝපමෝදති දිස්සාකම්ම විසුද්ධිමත්තනෝ පින්කල දෙමින් මෙලව පරලව යන උබය ලෝකයන් හේදී සතුටට පත්වේ තමා කළ විසුද්ධි කුසල කර්මයන් හේතුවෙන් මෙලව සන්තුෂ්ටියට පැමිණි පරලොවදී විශේෂගාමි අතිසයෙන්ම සතුටට පත්වන්නේය. තෙරුවන වේතට පැහැදීපින් සීතම දිනා භවදුක් නාසනු පිනිසම සසරින්ම ගේනා පාපය ආතර කුසලය වෙත හැඟුම තානා තුටු වෙයි දෙලොවදීම පින්කම් කරන කේනා සිල්මල් කේසාරු විහිදති අද සියලු දෙනා නැති වෙයි මෝවාග කොයි කාගෙන් සතුටු සිනා හිමියනියාමා දාහරින් බැති කුසුම් තානා අද දින කුමක් කියමුද කාවේ රාසෙන් මානා කොතරම් කළත් තිංකම් නිසි කරුණු දැන නැත පිංකමක් කටිනය හා සාදිසිවෙන
එබැවින් අමා දාරින් පුන් පොදින පහදමු කාටින යෙහි අනුසස් මාහිම ගැන සිහියට නාගාගෙන තේරුවන් සාරණේ ගුණ දිවියට උදා කරවන නොනැගෙන පින අට මහ කුසල් අතරෙත් පෙර මොනට එන පින්කම කාටින පින්කමමයි සියලු තැන පිනතුනි තෙරුවන් ගුණ ශ්‍රද්ධාස්තීන් අභිවන්දනය කරමින් අද වප්පුන් පොහෝ දින ස්වර්ණවාහිනී අමාධාර කාව්‍යමය ධර්ම දේශනාවෙන් ඔබට කියා දෙන්නට සූදානම් වන්නේ අටමහා කුසල් අතරෙහි පළමු තැන්හි සඳහන් වන කල්පය ගෙවි ගියත් අනුස්සස් නොසෑහෙන වසරකට එක් වතාවක් පමණක් සිදු කළ හැකි කඨින පින්කමේ අනුහස් පිළිබඳවයි අද පටන් ඇරඹෙන්නේ යොතුම් කඨින චීවර මාසයයි එබැවින් අසන්න ඔබත් මේ දේශනාව ශ්‍රද්ධාසිතින් සමන්විතව අවා අඳුරුදුම් ගිමනද දුරුවේ රෝග විපත් නොව දුරු ලං නොමැවි නිවන් මාගට නීති පිළිසරණක් වේ කටිනය පිදුපින නිති බාලවත් වේ සසර සාරණ තුරු සුගතිය හිමි වේ කතර සාදිසි දුක් ගිනි නොමලං වේ ඉතිර ගාලන සොම්නස් අත්පත් වේ කටිනය පිදුපින මහාමෙරමින් වේ පන්සල ගම දායකයින් එක් මේ කටිනය පුද දේනු පිනිසම රොක් වී එහි ඇති පින් මාහිමය අපමණ වේ බුදු සාහිතයේ ඒගැන දැක්වී පිනතුනි කටින චීවර පූජාවේ අනුහස් පිළිබඳව සඳහන් කරන විට අපට පළමුව සිහිපත් වන්නේ බෞද්ධ සාහිත්‍යයේ කියාපාන නාගිත තෙරුන් වහන්සේගේ අපදානයයි. උන්වහන්සේ මීට කල්ප 91කට පෙර විපස්සිනම් බුදුන් වහන්සේ මෙලෝ බබළුවා පහළ වූ කල්හි බන්දුමති නම් නුවර තරුණයෙකු වී ඉපිද එම බුදුන් වහන්සේ ප්‍රධාන මහසගුන් වෙත කඨින චීවර දානයක් පූජා කරන්නට උනා. අපි විමසමු ඒ පිළිබඳව මෙසේ අපේ හාමුදුරුවනි. ඈත අතීතෙට අපි ඔබ අරගෙන යනවා බන්දුමති නම් නොවරෙහි සිත නවතිනවා සම්මතිස් පෙරුමන් සැපෙරු බලය දිලෙනවා විපස්සිනම් මුනි රජිදුන්
ලොව බුදු වෙනවා සිවුවන පිරිසට නිතියෙන් දහම් දෙසන්නේ බුදු කරුණා සිහිලැල්ලෙන් සිතම නිවන්නේ ඒ බුදු බණ ඇසුමට පෑදූ සිතකින්නේ තරුණයෙක් ය නිරතුරුවම වෙහෙරට එන්නේ ඇසු සදහම් සිහිලාරෙන් හිතම නිවෙනවා සන්තානේ සදැහැති කුසුමං සුපිපෙනවා දෙලොව දිනන පින්කම්වල මහිම පෙනෙනවා කටින දානයක් පිදුමට ඔහුට සිතෙනවා සිතු පැතු පරිදිම පින් කම් සිදුවන්නේ සඟ සතු කොට කටින සිවුර පූජාවන්නේ සියෝ ළඟ සපුරා සොම්නස ඉතිරියන්නේ අසාහිඳිනු මැනයින් පසු මොනවද වෙන්නේ පින්වත්නි එදා විපස්සිනම් බුදුරජාණන් වහන්සේ දවස උන්වහන්සේ ප්‍රධාන මහා සඟුන් උදෙසා එවැනි පින්කමක් සිදු කළ එම තරුණයා සසර සැරිසරා පැමිණ අප ගෞතම බුදුන් වහන්සේගේ සම්බුදු ශාසනයෙහි නාගිත තෙරුන් වහන්සේ නමින් පැවිද්ද ලබා ගනු ලබනවා එසේ පැවිදි වේ බවුන් වඩා මහරහත් භාවයට පත් උන්වහන්සේ අනෝතප්ත විල් තෙර අසලදී මහා සඟුන් මැද බුදුන් වහන්සේගේ ආරාධනාවෙන් තමන් විසින් කටින දානයක් පිදූ කුසලෙහි අනුසස් සසර පුරාවට ලැබූ අයුරු පහදා දෙනු ලැබුවේ මෙන්න මේ විලසිනුයි සම්බුදු හිමියනි කල්ප 18ක් දෙව්ලොව තුල මාම ඉපදෙනවා සතිස් වාරයක් ඒ අතරේදී සක් දෙව් පදවිය උසුලනවා සංඝ සිරි විඳිමින් ගතෝ කාලය ඒ තරමට ඇතට යනවා කටින දානයෙයි අනුසස් බෝමයි තවත් කරුණු මාම පවසනවා සිවුර මසන්නේත් දැහැමිව ඉපයූ මිල මුදලයි මාම යොදවන්නේ එසඳවැරේදී කටුපාරින් ඒ සැපය පිණිසමයි මතුවන්නේ ඉදි කටුපාරක් පාසානිතැතිෙන් සක්විති පදවිය හිමිවන්නේ සතිස්වාරයක් සක්විතිවන්නට කුසලය එහෙමයි පිබිදෙන්නේ නරකාදිය තුල උපතක් නොමවී
සුගතියෙ පමනක් ඉපදෙනවා උපන් කොතැන වූව සිතු පැතු සම්පත් සත්තකින්ම මට හිමි වෙනවා සද්දෙව්ලෝකවල වැළඳු සැප ගැන කීමට කාලය නොම වෙනවා කටිනයේ පිදුපින බවයෙන් බවයට සැපය පිණිස පාසු පස එනවා බුදු පියාණන් වහන්ස කටින දානේ අනුසස් ලෙස කල්ප 18ක් පුරා දෙව්ලොව සිත් අලවා වාසය කරන්ට උනා 34 වාරයක් සක්දෙව් රජුව උපත ලබන්නට උනා එසේම කටින චීවරය මසන කල ගැසූ ඉදිකටු පහරක් පාසා සක්විති පදවිය දරන්නට උරුමකම් කීමා එතෙක් සසර නොසිටි බැවින් 84 වාරයක් සක්විති සැප සම්පත් විඳින්නට උනා ඒ විතරක්ද නැත අසන්න නාගිත තෙරුන්ගේ අපදානය තව දුරටත් මෙසේ නැත නොමැත යනවාදන් සසර නොම ඇසුවෙමි යස්සේ සුරු සුසම්පත් බොහෝසේ ලැබුවෙමි සද්දෙව් ලොව තුල ඉපිද දෙව් සැපත වින්දෙමි කටිනයක් පිදුපිනෙන් සුවසහන ලන්දෙමි අංග විකලව සසර උපත නොම ලන්දෙමි ප්‍රේත ලෝකයේ මෙමා නොම එදා දැක්කෙමි කල්ප ගණනක් ඉපිද රජ සැපත වින්දෙමි කටිනයක් පිදුපිනෙන් සියලු සැප දුටුවෙමි කිතු ගොසින් පිරිවාරින් යුතුපත් ලන්දෙමි දෙව් බඹුන්ගෙන් නිබඳ හර සාරද වින්දෙමි අවසනී පැවිදිවි රහත් බව ලැබුවෙමි කටින අනුහස් බලෙන් නිවන් සුව දුටුවෙමි සසර කිසි කලෙක අටමහා නිරේ නොවැටිමි මනුලොවට හා දෙව්ලොව පමණක්ම උපන්මා පුරුෂ ආත්මභාවයක් පමණක් ලද්දෙමි මනුලෝ උපන් කල්හි මහා සාර කුරව පමණක්ම උපත ලද්දෙමි අංග විකලව මන්ද මානසිකව කිසිඳු විටක උපතක් නොලද්දෙමි භාග්‍යවතුන් වහන්ස මේ සියල්ල ලද්දේ කටිනෙහි අනුසස් නිසාමයි එසේ පැහැදු නාගිත තේරා ප්‍රධානෙන් කටින දානේ අනුසස් අසීමාන්තික බව ඔබට වැටහෙනවා ඇත ඊට අමතරව මෙසේද සිදුවේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය මතු වෙනවා පිනයි කුසලයයි ජීවිත ගමනට සැප සම්පත් ඒ හිමි වෙනවා ගමේ සමගියෙන් පින්කම් කරනා
යහමාවතකට පිවිසෙනවා කටිනේ අනුසස් බොහොම අපූරුයි සංසාරික දුක නිම වෙනවා කම්රුක වාගේම සංසාරික මාග පැතු සැප සම්පත් ලං වෙනවා ඇවිලෙන ලතැවුල් සෝක නිවි ගොස් සැම සන්තානය සැනසෙනවා සතර අපායෙහි දොරගුළු වැසීලා සුගතියේ මාවත හිමි වෙනවා කටින දානයේ අනුසස් බහුලයි පෝදා සඳසේ බැබලෙනවා සසරේ කළ පාවෝවියකයාමෙන් පවතින ඔවදොරු දුරුවෙනවා දැවෙන තැවෙන සීත සන්සුන්වීලා මුවගේ හසරැල් පූදිනවා මහමෙර පරදාසිවුරු පුදනමොත් එවන් පිනක් අත් නොම වෙනවා වජිර පවුවසේ කටිනය පිදුපින සසර මගේදී නොනැසෙනවා කාරුණික පින්වත්තුනි මහා මෙර තරම් සවිමත් වජිර පව්වසේ නොබිදිය හැකි මහා පොළොවමින් පැතිරී යන කල්ප ගණන් ගෙවේ ගියත් අවසන් නොවන කටිනේ පින එසේ බලවත් වූවත් අදත් එතත් ඇතමුන් පෞසිත් නොමැහැඳින පින්වතුනි එවන් පින්කම් වලට ගරහමින් සිදු කරනු ලබන්නේ බලවත් අකුසල කර්මයක් එම මහා පින්කම් වලට ගරහමින් නිඳා කරමින් සමහර ගම්වල උදවිය කටයුතු කරන්නේ පින කුසලෙහි විපාක පිළිබඳව නොදැනගෙනයි පින්වතුනි අපි දැන් කියා දෙන්න සූදානම් වෙන්නේ එසේ කටින පින්කමකට ගරහා දුගතියේ උපන් පේෂකාර ප්‍රේතියගේ කතා පුවත කෙටියෙනුයි නැත පින දාමට ලදැවිම ඇත උන් දියත ගරහති පින්කම් කරනා අයටත් නැවත සිතා බලනුවස් ඒ අකුසලෙයි මහත ප්‍රේත වස්තුවෙන් පවසමි මේ බණ පුවත මහා තෙරවරු පිරිසක් පෙර බුදු හිමි දවස වස් නිවසන්නට වඩිනා විට දීතේ මස නිවා ගන්න පාගමනින් වඩිනා පවස කුඹල් ගමක නතර වුණා එම දින හවස මේ ගැන තොරතුරු සැලවිය ගම්පති වෙතට ආවා ඉක්මනින්ම හිමිවරු ළඟට අසා බලා තොරතුරු මේ තුන් මසට කුඹල් ගමේ වැඩ ඉන්නට පවසයි එවිට අපේ හාමුදුරුවනේ
කාරුණික පින්වතුනි එදා බුදුන් වහන්සේ වැඩහුන් සමෙහි මහා තෙරවරු පිරිසක් වස්සාන කාලයේ ගත කරන්නට සුදුසු තැනක් සොයා ගමින් ගමින් ගමට වැඩම කරන කල්හි එක් කුඹල් ගමක ගම්පතියාගේ ආරාධනයෙන් එම ග්‍රාමෙහි වස්සාන ශික්ෂාපදේ රැකගනිමින් වැඩ සිටින්නට වුණා ගම්පතියා දනට පිනට කැමැතිවත් ඔහුගේ බිරිඳ ශ්‍රද්ධාවෙන් තොර තැනැත්තියක් ඒ නිසා සිදුවන්නේ මෙන්න මේ වැනි දෙයක් පින්වතුනි ඇය නුමැතිය බාන ඇසුමට යන්නේ Dan pendene ayetad garhanne Pavitu katani teram mumunanne Tam semiyatad dos paveranne Teruvan betaniti අගුණ කියනවා මිස දිටු වී මානෙන් නිපිලෙනවා පින් නොකරම ඇය පව් පුරවනවා මහ විපතක පෙර ලකුණු පෙනෙනවා තිතරින් නකුසල් මය කරගන්නේ මහා සංගරුවනට සාප කරන්නේ තම සැමියා විරසක වෙන්නේ අසමු මෙයින් පාසු මොනවාද වෙන්නේ වාමියා කරන මහ පිංකමට ගරහණය එසේ හැසිරුණත් පේෂකාර ගමේ ගම්පතිතුමන් සහ ගම්වැසි සැදැහැවතුන් එක්ව වස්තු මාසයේ පුරාවටම තෙරුන් වහන්සේලා ටුවටන් කරමින් හිඳ වස්තුන් මාස වැෑමෙන් උසස් ලෙස කටින චීවර පූජාවක් සිදු කරනු ලබනවා පින්වතුනි එම කටින චීවර පූජාවේ අසිරිය පිළිබඳව අපි මෙසේ විමසමු අපේ හාමුදුරුවනි සංකනාද ආඩ බේරිනාද ආඩ මේ ගම්පියසේ රැවුනේ ගුණා සාදුකාර හාඩ සදෙව් ලෝකයේහි දෙවියන්ටත් එම දින ඇසුනා පාවඩ අතුරා උඩු වියනක් මැද කටින සිවුර සාගුනට පිදුනා පේෂකාර ගම තිදසෙයි ආසිරිය පිංවත එම දින එහි මැවුනා ඇති හැකි පමණින් මහා සංගරුවනට එම දාදන් පෑන් පිරිනැවුනා නැති බැරි අයටත් දන් පුද දෙන්නට කටින දනින් මාවත සැදුනා ගමේම උදවිය මේ අසිරිය මැද සමගි දාමයෙන් පෙළ ගැසුනා පින්කම අවසන කරුණු පහදමින් කටින ඒ අනුහස් බණ දෙසුනා එනමුත් ගම්පති බිරිඳගේ කුසලය පාප හැඟුම් මාදුරින් වැසුනා
පමණක් එම පින්කම දැකුමට මානය හින්දාම නොමැදුනා අවසන තෙරවරු එගමින් පිටවි සැවතට යන මාවත රැඳුනා ආසන්න පින්වත ප්‍රේත වස්තු වේ මේ ගැන තව විස්තර තිබුණා එදා පේස්කාර ගමේ ගම්පතියාගේ බිනද පමණක් මෙම පින්කමට දැක නොසතුටුව කඩන පින්කමට අවලාද නගමින් සිටි අතර පින්කම හමාර කොට පැමිණි තම සැමියාහට අවසාන වශයෙන් දැය සිදු කරන්නේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යුතු දරුණ ප්‍රකාශයන් කඩින පින්කමක් නිසා ඔවුන් දේපල අතර ඇති වූ සංවාදය මෙවන්නක් පිනතුනි ධනය විනාසයි අපගේ ඔබ දන් දීලා දන් දුන්නට කිසිදු සිතක් නැහිමි වීලා සෙම සොටු දෙනු මැන මහනුන් හට පේවිලා දුන්දානින් කිසිදු පලක් නැහැ මතුවිලා එසේ කියනු එපා සොඳුර ඔබ මත්වීලා කටින දානෙහි පිනත මට රැස්වීලා දන් දුන් අය නොමැතිය දුග තියේ ඉපදීලා දුන් දානය හින්දා මගේ සිත තුටුවීලා මට නොපෙනෙන ඔය අනුහස් කොහිද තියෙන්නේ පෙන්වනු මැන මට පමණක් ඇයි නොපෙනෙන්නේ හරි පුදුමයි එහෙම දෙයක් නෑ සිදුවන්නේ දානයේ පල විපාක නැත එය මම දන්නේ පිනතුනි එදා මේ පව්කාර තැනැත්තිය දානෙහි විපාක නැත යයි පවසමින් සගුණට දුන් දාණයට අපමණ අයුරින් නිඳා අපහස කොට සැමියා සමග වෛර බැඳගනු ලබනවා අදත් එදත් අනුන් කරන පින්කම්වත් අනුමෝදම් වෙන්නට නොහැකි මිස දිටුවන් ලොව හිඳින බැවින් එයින් පැහැදිලි වන්නේ අපට පින්කම්වල අනුසස් නොදැන පුද්ගලයන් කටයුතු කරන බවයි එදා පින්නතුනි ඇය මිය ගිය කල්හි සිදුවේ කුමක්ද දැන් අසමු ඒ පිළිබඳව මෙසේ තිදොරින් කළොත් ආකුසල්ලය පාල දෙන්නේ පව්පල දේවන විට කොතැනද සැඟවෙන්නේ කටිනෙට ගාරහාමින් ඇය පව් පුරවන්නේ මිය ගොස් නැවත ප්‍රීතියකව ඉපදෙන්නේ සෙම්සොටු සැරව ඇතිවීමනක ඉපදෙනවා පනුවන් නැගේ කාට දෙකොනින් වැගිරෙනවා
දුක කිය කියා මහවණයක වැළපෙනවා ප්‍රේතවයි පිද විඳි දුක් ගැන කියවනවා ඇඳි වත නොමැත නිරුවත් වී වැළපෙන්නේ කුසගින්දරම පාමනයි කුස පුරවන්නේ මහවන මැදක කරගත් පව පාල දෙන්නේ මිනිසුනි පිනට ගෑයි සමහරු ගාරහන්නේ පිනතුනි ඇය එසේ එදා දුක් විඳින නමුත් ඇගේ සැමියා මහා ඉසුරුමත් විමනක රූපශ්‍රීයෙන් බබලමින් රුක් දෙවියෙකු වී උපත ලබනවා එබැවින් කෙනෙක් ලොවේ පින්කම් කොට කුසල් රැස් කර ගන්නා අතර අයෙක්ය දැක බලා සතුටු නොවේ පිනට ගරහමින් පව රැස් කර ගන්නා බව අපට මෙයින් පැහැදිලි වෙනවා අනුන් කරන පින්කම් දැක සන්තානෙන් දැවෙන්නෝය තමන් නොදී අන් අයටත් දීමට බැන වදින්නෝය පව්පින් ගැන කිසි ලෙසකින් අපෝ අනේ නොදන්නෝය ඒඇත්තං මරණින් මතු නරකාදී වැටෙන්නෝය ඇති හැකි ලෙස දන් පැන්දිී බවුන් සිතම වඩන්නෝය කටිනයේ මහා පිංකම් කොට සැනසීමද ලබන්නෝය අනුන් කරන පිංකම් දැක තුටුවී පිං පතන්නෝය ඒවැනි අය මරණින් මතු සුගතියටම ඇදෙන්නෝය මිසදිටුවී තෙරුවනටත් තරයින් බැනවදින්නෝය පවුකන්දෙවුර ඔබවන්නට කලියුගයේ උපන්නෝය දස අකුසල් පස් පවුකොට දුකසේ කල් ගෙවන්නෝය ඒ ඇත්තං බවගමනින් කිසිදානොම මිදෙන්නෝය සසර පිනෙන් මනුලොව තුළ පින් සිතුවිලි වඩන්නෝය අතිර දිවිය පින්දාමින් පුරවන්නට සිතන්නෝය මාර පරාජය කරමින් මතු නිවනම පතන්නෝය ඒවැනි අය දෙලොවදිනු ලොවුතුරු සුව ලබන්නෝය බුදු සසුනක් ලැබීම දුර්ලභ වන්නාසේම මිනිස් දෙවියක් ලැබීමද අතිශයෙන්ම දුර්ලභ වේ එසේම පින්කම් කිරීමට සිතන නැමෙන්නේද අල්ප පිරිසකට පමණි එසේහින් අද දින පටන් ඉල් පුන් පොහෝ දින දක්වා මෙලක් දෙරණ පුරාවටම සියලු විහාරස්ථානවල සිදු කරනු ලබන කඨින පුණ්‍ය මහෝත්සවයන් කෙරෙහි ඔබගේ පුණ්‍යවන්ත දායකත්වයේ සපයා දී ඔබගේ දෙලව අභිවෘද්ධිය සලසා ගැනීමට මේ දහම් දේශනාව ඔබට උපකාර වේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු කටිනය තුලින්
හිමි වන්නේ පිනක් මය දෙලොවම දිනන සුන්දර යහපතක් මය එබැවින් එපින් ලැබූ විට සානයක් මය මේ එළබෙන්නේ පින් බර වූ කලක් මය ජීවන ගමන කාටත් සිහිනයක් මය කළපින් දහම් පමණක් සැනසුමක් මය කටිනයේ ආනිසංසය මහාපිනක් මය මේනිම වන්නේ ඒගැන දෙසු බනක් මය කවිබන ඇසු සිත සුපහන් වෙත්වා දැහැමි සිතුම් සිත් පතුලේ වැඩෙත්වා සංසාරික දුක් ගිනි දුරු වෙත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා පින්වත්නි අද මේ උතුම් යුගාසන දහම් දේශනාව ලෝකවාසී සැමට කරුණාවෙන් යුතුව කටින හේ ආනිසංසය සහ කටින මහා පින්කමකට දොස් නිග්‍රහ කරමින් නින්දා පහාස කරමින් යම් කෙනෙක් කටයුතු කරන්නේද සෙම් සොටු කකා මහා වෙනමද පේශකාර ප්‍රේතියසේ දුක් විඳින්නට වෙන බවත් මේ දහම් දේශනාව තුළින් ඔබට පහදා දුන්නා. ඒ දහම් කරුණ සිතට අරගෙන ඔබේ දිවි මඟ යහපත් කරගන්නටත් මේ පුරා මාසයේ පුරාවට කටින චීවර මහා පූජාවෙන් මහා ආනිසංස උදා කරගන්නටත් ස්වර්ණවාහිනී අමාධාර ඔස්සේ ඔබට මේ උතුම් මහා පිම්බිමේ සිටගෙන එනු ලැබූ දහම් දේශනාවයි මේ නිමාවට පත් වෙන්නේ. මේ උතුම් අමාධාර යුගාසන කවිදම් දේශනාවේ නිර්මාතෘවරයන් වහන්සේ වන අපවත්තේ වදාළ පන්නල ඥානාලෝක ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් එවැගේම අප ගුරු දේවයන් වහන්සේටත් මෞතුමිය පියතුමා ඇතුළු ඔබ අප හැම දෙනාගේම පින්වන්ත මව්පියන්ටත් මේ උතුම් පින සංසාරෙන් එතර වීමට පාරමිතාවක්ම වේවා. එලෙසම මේ උතුම් ධම් දේශනාව කාව්‍ය රචනාව සිද්ධ කරන්න යදුණු ශාස්ත්‍රපති පණ්ඩිත සගමනෝම දස්සේ ස්වාමින් වහන්සේටත් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමින් මේ ධම් දේශනාව ලෝකයට බෙදා දෙන්නට මහත් පරිශ්‍රමයක් දරමින් බොහෝ දාමාධාර සජීවී මේ උතුම් වැඩසටහන ඔබට පුදනු ලබන ස්වර්ණ වාහිනී සියලු කාර්ය මණ්ඩලයටත් මේ වෙලාවේ කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමින් වේරේන මහා පුදබිමේ උතුම් නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය මහා සංඝරුවනටත් ආශිර්වාද කරමින් මේ උතුම් දහම් දේශනාව අපි නිමාවට පත් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ච
Chirang rakkang tu desanang Chirang rakkang tu tvang sadati Abhivadana silissa nicchang buddha pachayino Chattaru dhamma vaddanti Ayuvanno sukham balam Ayurarogya sampatti Sangha sampatti mevacha Ato nibbana sampatti Iminati samichetu Hemadenata teruvan saranai Sadhu, sadhu, sadhu අතුරුගිරිය දම්දිව අසපුවේ නිර්මාතෘවර කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද මසැන්නේ විජිත අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අතුරුගිරිය දම්දිය අසපු වාසී කාව්‍ය ශ්‍රී හැද්දෑවේ නාලක අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් සාදුකාරදී අපි පින් ලබා දෙනවා අදින් ඇරඹෙන මේ කටින පින්කම් යදෙන මාසයට අපි හැමදෙනාම සිතින් පෙළ ගැස්සුවාට කටිනේ ආනිසංසය සහ කටිනේට ගැරහීමේ ආදීනව දැනගෙන අද පටන් එළඹෙන මාසය තුල කටින පින්කම්හි නිරත වන්නට අද පුරපසළොස්සක පෝදා මේ කාව්‍යමය ධර්මදේශනාවෙන් අප හැමදෙනාටම දහම් පණිවිඩයක් ලැබුණු වග ඔබටත් අපටත් බොහොම හොඳින් පැහැදිලි. හිතවතුනි අද ස්වර්ණවාහිනී අමාදහර වැඩසටහන් මාලාවම සජීවීව ගෙන ඒම සඳහා මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථ පරිශ්‍රයට අපි පැමිණියා. ඔබ හැමදෙනාටම පැමිණ දැකබලාගෙන සාදුකාරදී පින් අනුමෝදන් කරගන්නටත් ඒ වගේම ස්වර්ණවාහිනිය ඔස්සේ දැකබලා ගනිමින් අසූරයන් මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමස්කාර කිරීමටත් අද දවසේදී අවස්ථාව ලැබුණා. ඉතින් අපි අමාදහර සජීව වැඩසටහන් මාලාව මෙතකින් සමාප්ත කරන්නට සූදානම් වෙද්දී ඉතාමත්ම ගෞරව පෙරදරිව වෙහෙරහේන රාජමහා විහාරාධීශවර කෑගල්ලේ රතනසාර අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට වැඳ නමස්කාර කොට අපේ ගෞරවයේ පිරිනමනවා අද ස්වර්ණවාහිනී අපට මේ සජීව විකාශය ගෙන ඒම සඳහා උන්වහන්සේ අනුශාසකත්වය දැක්වීම පිළිබඳව අද දවස පුරාම අප තවදුරටත් පුරපසළොස්සක පොහෝදා ස්වර්ණවාහිනී වැඩසටහන් මාලාවම ගෙන එනවා රාත්‍රී 9:30ට සඳ මඩල දහම් සාකච්ඡාමය වැඩසටහන ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටින එතෙක් අද දවස පුරාම පොහෝ දින වැඩසටහන් මාලාවම ගෙන එනවා සජීව විකාශය අප මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථ පරිශ්‍රයේ සිට මෙතකින් සමාප්ත කරමින් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිරජීවනයම වේවා කියා